අයිබුවන් 2018 ජූලි මස 12 වන බ්‍රහස්පතින්දා ඉර උදාව පෙරවරු 6:01ට ඉර බැසීම පස්වරු 6:31ට රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 1:32 සිට 3:01 දක්වා සුභ දිශාව උතුර මරු සිටින දිශාව දකුණ මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල හවුල් ව්‍යාපාර කටයුතු වලින් වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි sannivedanaya අලෙවි කරන වැනි ශේෂ්ඨවල කටයුතු කරන උදවියට ඉතාමත්ම යහපත් වගේම හවුල් ව්‍යාපාර කටයුතු වලින් ඔබට බොහෝ ලාභ උපයාගත හැකි දවසක් ලෙස හඳුන්වන්න පුළුවන්. ජය අංකය 1 සහ 2 ජය වර්ණය රතු පැහැය සහ නිල් පැහැය. අද දවස තුල ඔබට තිබෙන අසුභ තත්වයන් निराකරණය කර ගැනීම සඳහා නිල් මානෙල් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල පුණ්‍යවන්ත සිතුවිලි වර්ධනය වීමට වැඩි හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි උදෑසන කාල පරිච්ඡේදයේ තර්ම කාර්යබහුල වන බවක් පෙනෙන්නට තිබෙනවා. වගේම සවස් භාගය වන විට දැහැමි ස්ථාන නැත්තම් ආගමික ස්ථාන වෙනුවෙන් ඔබට බොහෝ අප උපස්ථානයන් බොහෝ සිදු කිරීමට හැකියාව තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ජය අංකය 1 සහ 2 ජය වර්ණයේ රතු පැහැය සහ කහ පැහැය. අද දවස තුල ඔබට තිබෙන අසුභ තත්වයන් निराකරණය කර ගැනීම සඳහා ඊශ්වර දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල අන් අය විශ්වාස කර ලබන කටයුතු වලින් ඔබට ධර්මක් අසුභ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ නමටද ඒ හරහා යම් යම් අපකීර්ති නාමයන් එක්වීමට වැඩි ඉඩ කඩක් පවතිනවා. ගමන් විමන් යාමේදී ඔබ පිළිබඳව ධර්මක් විශ්වාසය තබා කටයුතු කිරීම වැදගත් වෙනවා. ජය අංකය 1 සහ 4 ජය වර්ණය කොළ පැහැය සහ රතු පැහැය. අද දවස තුල ඔබට තිබෙන අසුභ තත්වයන් निराකරණය කර ගැනීම සඳහා ගිතෙල් මිශ්‍ර පහනක් දැල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල හවුල් ව්‍යාපාර කටයුතු වලින් වෙනදාට වඩා වාසිසහගත බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ගන්නා ලබන තීන්දුව తీරන වලට එළඹීමට ඉතාමත්ම වාසිදායක තත්ත්වයක් පෙනෙන්නට තිබෙන වගේම ඔබගේ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට පවා හැකියාවක් තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කාලය පවා වැඩිපුර වැය කිරීමට ඔබට සිදු වේවි. ජය අංකය 2 සහ 3 ජය වර්ණය සුදු පැහැය සහ රතු පැහැය. අද දවස තුල ඔබට තිබෙන අසුභ තත්වයන් निराකරණය කර ගැනීම සඳහා විලඳ පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල වෙනදාට වඩා තරමක් ඇවිද්දවන ස්වභාවයක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ගමන් බිමන් හේතු කොටගෙන අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක්ම මගහැරී යාමට ඉඩකඩ පවතිනවා. ආහාර ගැනීමේ රටාවේ යම් ආකාරයක වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වගේම ආහාර නොදිරවීමේ රෝග තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. ජය අංකය 2 සහ 4 ජය වර්ණය රතු පැහැය සහ සුදු පැහැය. අද දවස තුල ඔබට තිබෙන අසුභ තත්ත්වයන් निराකරණය කර ගැනීම සඳහා නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල අන් අයගේ ආකර්ෂණයක් ඔබ කරා යොමු කරා ගැනීමට හැකියාව තිබෙනවා. විදේශගත වීම නැත්තම් සම්බන්ධව ලිපි ලේඛන වලට අස්සන් ලැබීමට අද දවස යහපත්. වගේම මානව සම්පත් කළමනාකරණය භාෂා භාවිතා වැනි රැකියාවක් කරන අයෙක් නම් අද දවස යහපත්. ජය අංකය 6 සහ 9 ජය වර්ණය කොළ පැහැය සහ නිල් පැහැය. අද දවස තුල ඔබට තිබෙන අසුභ තත්ත්වයන් निराකරණය කර ගැනීම සඳහා ගිතෙල් මිශ්‍ර පහනක් දැල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ඔබ කාලයක් මුළුල්ලේ ඉඩමක් නිවසක් විකුණා ගැනීමට නොහැකිව පීඩාවෙන් දානම් එම කටයුතු පහසුවෙන් සාර්ථක කරගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඒ හරහා ඔබගේ ආර්ථික ශක්තියත් පහසුවෙන් දියුණු වීමට නැත්තම් තර කර ගැනීමට හැකියාව තිබෙනවා. ජය අංකය 7 සහ 8 ජය වර්ණය කහ පැහැය සහ රතු පැහැය. අද දවස තුල ඔබට තිබෙන අසුභ තත්වයන් निराකරණය කර ගැනීම සඳහා ඊශ්වර දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල බලාපොරොත්තු වන ආකාරයට කටයුතු සම්පාදනය කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි කෙටි ගමන් බිමන් කිහිපයක් එදෙනු වගේම වැඩිහිටියන්ගේ ආශිර්වාදය ඔබගේ කටයුතු වලට ලැබෙන්න පුළුවන්. ඇඟලුම් ශේෂ්ඨවල කටයුතු කරන උදවියට අද දවස යහපත්. ජය අංකය 4 සහ 6 ජය වර්ණය රතු පැහැය සහ තැඹිලි පැහැය.
අද දවස තුළ ඔබට තිබෙන අසුභතත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා මානිල් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ධනු ලග්නේ. ධනු ලග්නේ උපන් ඔබට අද දවස තුළ කටයුතු සම්පාදනය කර ගැනීමේදී වෙනදාට වඩා ඔබගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්ව සිදු වෙනවා. ඒ වගේම තමයි කරන කියන රැකී රක්ෂා කටයුතු වලදී වම් මත වම් පාදයේ ආශ්‍රිතව විවිධ පීඩාකාරී ස්වභාවයන් නැතිවීමට ඉඩකඩ පවතිනවා. ජය අංකය 5 සහ 7. ජය වර්ණය වෙන්නේ කහ පැහැය සහ රතු පැහැය. අද දවස තුළ ඔබට තිබෙන අසුභ තත්වයන් निराකරණය කර ගැනීම සඳහා ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න. මකර ලග්නේ. මකර ලග්නේන් උපන් ඔබට අද දවස තුළ විශේෂ යෝගයක් උදාව පවතින. ඒ වගේම තමයි ඔබගේ කටයුතු සාර්ථක කර ගැනීමට වෙනදාට වඩා වෙහෙසක් දරන්න ඔබට සිදු වේවි. ඒ වගේම තමයි වෙනත් අයගේ උදව් උපකාරණම් ඔබට පහසුවෙන්ම ළඟා කර ගැනීමට අද දවස තුළ හැකියාව තිබෙනවා. ජය අංකය 4 සහ 5. ජය වර්ණය කොළ පැහැය සහ නිල් පැහැය. අද දවස තුළ ඔබට තිබෙන අසුභ තත්වයන් निराකරණය කර ගැනීම සඳහා විෂ්ණු දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නේ උපන් ඔබට අද දවස තුළ ඔබගේ කටයුතු වලට සුළුසුළු බාධාකාරී තත්ත්වයන් නැතිවීමට ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම වෙනත් අය විශ්වාස කරන ලබන කටයුතු එතරම්ම සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ නිසා ඔබ යන ගමනේදී බිමනේදී වඩා සැලකිලිමත්ව කටයුතු කරන්න දවස පුරාම මතක තබා ගන්න. ජය අංකය 3 සහ 4. ජය වර්ණය වෙන්නේ කොළ පැහැය සහ නිල් පැහැය. අද දවස තුළ ඔබට තිබෙන අසුභ තත්වයන් निराකරණය කර ගැනීම සඳහා විෂ්ණු දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න. මීන ලග්නේ. මීන ලග්නේ උපන් ඔබට අද දවස පුරාවටම රැකී රක්ෂා කටයුතු ආශ්‍රය කරගෙන ලබන යම් යම් කටයුතු පිළිබඳව ඔබට වාසි සහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ තාක්ෂණික මෙවලම් අලුත් වැඩියා කර ගැනීමට හැකියාව ලැබෙනා වගේම පරිගණක වැනි පහසුවෙන් අලුත් වැඩියා කිරීමට හැකි රැකියාවක නිරතවන උදවියට මෙම දවස අද දවස ඉතාමත්ම යහපත්. විශේෂයෙන්ම සන්නිවේදනයේ ශේෂ්ත්‍රයට අද දවස ඉතාමත්ම යහපත්. ජය අංකය 2 සහ 7. ජය වර්ණය තැඹිලි පහ සහ කහ පැහැය. අද දවස තුළ ඔබට තිබෙන අසුභ තත්වයන් निराකරණය කර ගැනීම සඳහා ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න.